ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට ජනපති අද එක්වෙයි. සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්. ඥානසාර හිමි ගැන අභියාචනාධිකරණ තීන්දුවට දින නියම කෙරේ. වැල්ලවාය ආනපල්ලම විදුහලට ආ අමුත්තා. සොන්ටින් දකුණු දිග චීනයට. විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ජෝජියාවේ ටිබිලිසි අගනුවරදී අද ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මෙම සමුළුවට එක්ව සිටින අතර මෙරට රාජනායකයෙකු ඊට සහභාගී වන්නේ පළමු වතාවටයි. ඒ පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ ජනාධිපති මාධ්‍යංශයේ චමුදිත සමරවික්‍රම. මේ රාජනායක සමුළුවට සහභාගී වෙන රාජනායකයන් සහ සෙසු සංවිධාන සහ සෙසු රාජ්‍ය නියෝජිතයන් ලෝකයේ යහපත් තැනක් බවට පත් කරගන්නේ කෙසේද? ලෝකයේ විනිවිද භාවයෙන් යුතු, පාරදුෂ්‍ය භාවයෙන් යුතු, අල්ලස දූෂ්ණේ නාස්තිය අවම කෙරෙන යහපත් පරිසරයක ජීවත් විය හැකි තැනක් බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරනවා ඇති. ඒ ඔස්සේ ලෝකයේ සැමට ජීවත් විය හැකි ඉතාම සුදුසු පරිසරයක් බවට පත් කරගැනීමේ ඇති හැකියාව පිළිබඳව රාජනායකයන් සාකච්ඡා කරනවා ඇති. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ සමුළුවට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් මේ සමුළුවට සහභාගී වෙන පළමු ඓතිහාසික අවස්ථාව සනිටුවන් කරමින්. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී කාල රාමුව පිළිබඳව ඇති වූ පැහැදීමත් සමග ශ්‍රී ලංකාව හවුල්කාරීත්වයේ සමාජික රටක් බවට පත් වෙනවා. මේ සමුළුවේදී සාකච්ඡා කරමින් ඉදිරි ක්‍රියාකාරී සැලැස්මන් හරහා වසර දෙකෙන් දෙකට ලෝකයේ ගමන් කළ යුතු දිශානතිය පිළිබඳව රාජ්‍ය නායකයන් ලෝපුරා රටවල් 75ක එකට එකතු වී තීන්දුව තීරණ ගන්නවා ඇති. ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩි කර ගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළඳපොළ සමග ඇති සම්බන්ධතා වැඩි කර ගැනීම බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. අමාත්‍යවරයා එහිදී තවදුරටත් මෙසේ අදහස් පළ කළා. ප්‍රථමයෙන්ම මම ප්‍රකාශ කරන්න ඕනේ මම කවදාකවත් හොර ගිවිසුමක් අත්සන් කරලා නැහැ. ඒ වගේම මම ඉතාම කනගාටු වෙනවා මගේ හිතමිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කවුරු හරි නිරචන අනුවත් දීලා මේ මෝෂන් එක ඉදිරිපත් කිරීම ගැන. මොකද ඒකේ ඉදිරිපත් කරන කරුණු සියල්ලම අසත්‍යයි. මේ ඉස්සලාම මේ මෝෂන් එකේ කියලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කරුවේ කැබිනට් අනුමැතිය නැතුව කියලා. ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ජනවාරි 16 වෙනිදා මෙම සිංගප්පූරු ගිවිසුම අනුමත වුණා. ඒ වගේම මට ඒක අත්සන් කරන්න අනුමැතිය ලැබුණා. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු සහ සමහර සංවිධාන විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ජීවමු එක ඔවුන් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥයන් ගැයි සිතමින් කිසිදු පදනමකින් තොර චෝදනා එල්ල කරනවා. මං ඉදන්නේ පොහොට්ටුවේ සම්බන්ධ විෘත්තිය සමක් බය දැන් ඔප්පු වෙලා තියෙනවා. අපට නිදහස ලැබී මේ වන විට වසර 70ක් කරත් වැඩි සමහරු තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බැරුව ඉන්නවා. තවත් සමහරක් ජනතාව හොඳ රැකියා හොයමින් ඉන්නවා. මේ සියල්ලටම හේතුව අපේ රටක් වශයෙන් ආර්ථික නිදහස ලැබී ගැනීමට අසමත් වීමයි. එසේ ආර්ථික නිදහස ලැබී ගැනීම නොහැකි වීමට ප්‍රධාන හේතුව රටේ ප්‍රගතිය වෙනුවට තම වාසිය පිළිබඳ සැලකූ දේශපාලනයයි. රජයක් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යම් ප්‍රගතිශීලී පියවරක් ගත් විට විපක්ෂයේ උපරිමයෙන්ම උත්සාහ දරනවා එම වැඩසටහන් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නවත්වන්න. අප මේ වෙනතෙක් අනුගමනය කරන ලද වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බවව තිබෙනවා. දැන් අපට අවස්ථාවක් ලැබී තියෙනවා අපි අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් කරලා අපට මඟහැරුණු සංවර්ධන අවස්ථා ලබා ගන්න. අපි සෑම විටම සලකා බැලිය යුත්තේ රටක් වශයෙන් මුළු ප්‍රජාවටම හොඳක් සිදුවන දේ මිසක් සුළු පීසකට වාසි අත්වෙන දේ නොවේ. අපිට වගකීමක් තියෙනවා නිශ්චිත අවස්ථාවේදී නොසැලී නොබියව අවශ්‍ය කරන තීරණ අරගෙන රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරන්නේ කියලා. බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට එරෙහිව අභිහාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරුණා.
2016 වසරේ ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ඇතුළු දීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබුවේ. ඥානසාර ස්වාමින් වහන්සේගේ පාර්ශවයේ ලිඛිත දේශන අද ගොනු කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට පෙර සාක්ෂි ලබා දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතට ගැනීම නම් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා රංග දිසානායක මහතා අභිහාචන අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ ඥානසාර ස්වාමින් වහන්සේ හැසිරුණු ආකාරය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට හැකිද යන්න හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභිහාචන අධිකරණයෙන් විමසා තිබෙනවා. පසුගිය සමයේ කළ වැරදිවලට වන්ති ගෙවීමට සිදු වූයේ වත්මන් රජයට බව අමාත්‍ය කබීර් හෂී මහතා පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනුයි මේ බව ප්‍රකාශ කළේ. මහාමාර්ග ඇමතිවරයා හැටියට හිටපු ඇමතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂම. ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි පාරවල් පළල් කරනකොට පාරවල් දෙපැත්තෙම හිටපු අහිංසක මිනිස්සුන්ව රැයට ගිහිල්ලා බලෙන් පාරට දාලා ගෙවල් දොරවල් වලින් එලවලා බලෙන් ඒ ඉඩම් ටික පවරගත්. ඒ මිනිස්සුන්ව වන්දිවත් ගෙවලා තිබුණේ නැහැ. මේ දවස්වල මම මහාමාර්ග ඇමතිවරයා හැටියට ගෝඨාභය මහත්තයාලා පන්නපු මිනිස්සුන්ගේ වන්දි කෝටි 200කට වැඩි ප්‍රමාණයක් දැන්ට ගෙවලා තියෙනවා. තව කෝටි 4500ක් තියනවා ගෙවන්න. මේ පරණ පව්වලට අපි මේ මුදල් ටික ගෙවනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. කෑගල්ල නගරය විධිමත් ලෙස සංවර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුළු පිරිසක් එම හමුවට එක්ව සිටියා. මවනැල්ල නගරයේ අංග සම්පූර්ණ බස් නැවතුම් පොලක් සහ වෙළඳ සංකීර්ණයක් ඉදිකරන බව නිලුකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කළා. බන්ධනාගාර ගතව සිටියදීත් මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම අද දිනේත් අදහස් පළ කෙරුණා. මේ රටේ කුඩු නවත්වුවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුද්ගලික වාසියක් නැහැ. පෞගිය අපේ ආණ්ඩුව කාලේ අපේ මේක නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ගේ ගෙදර SDF එක කියලා චෙක් කරනකොට කුඩු හොරබඩු තියෙනවායි කියලා මොකද්ද මහින්ද මහත්තයා කරේ? චොපරකින් ගිහින් ඒ මිනිස්සව හම්බුණා බදාගත්තා. වර්තමාන ජනාධිපතිතුමා කුඩු ටික සමූලිකව අයින් කරන්න මේ රටේ මිනිහෙක් එල්ලන්නම රස්සම් කරන්නම් කියලා කිව්වා. අද සමහර මානව හිමිකම් සංවිධාන එල්ලනවට විරුද්ධව කතා බහ කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නේ රටක් රකින්න ඕන කියන පදද මේ මිසක් රටක් විනාශ කරන්න ඕන කියන පදද මේ නෙමෙයි. සමාජ නැතිකරන කට්ටියට මේ වගේ මරණ දඬුවම දුන්නත් තමයි සමාජය හදන්න පුළුවන්. අපිට බලන්න ඕන පුද්ගලීය දායද නැත්නම් මේ සමාජයද? එහෙම බලනකොට මේ සමාජය තමයි අපට අත්‍යවශ්‍යයි. මෙතන දහස් ගණන් නැත්නම් ලක්ෂ ගණන් මේ සමාජය නැතිකරන්න හදන්න ඒ පුද්ගලයන්ට මේක කරනවා නම් අපි වඩා හොඳයි. මරණ දඬුවම ගේන එක අවුරුදු 10ක් 15ක් ගිහිලා දෙන්නේ නැතුව අවුරුද්දක් ඇතුළේ මේක කරන්න ඕනේ. ජනාධිපතිතුමා තාම පැහැදිලිව කිව්වේ තරා කොටසක් ගැන විතරයි. මන්නේ දන්නේ ලැබිච්ච අය ඔක්කොමලා ගැන එතුමා කතා කරේ නැහැ. එතුමා කිව්වේ කූඩු ඇතුලේ ඉඳගෙන විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම ගෙනියන බිස්නස් කාර්යෝ වගේ මිනිමරුවෙ. අනේ කොටස ගැන පමණයි. නමුත් මේක මේ අපේ සමාජීය ප්‍රශ්නයක්. ඒ හින්දා අපි ඒකට මේ රටේ දුප්පත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තීරණය ගන්න ඕනේ. තම ජීවිත කැප කරමින් දරුවන්ගේ ජීවිත ගොඩනගන දෙමව්පියන්ට සැඳෑ සමයේදී මහමගක අතරමං වීමට සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද? එවැනි පුවතක් වාර්තා වන්නේ බලපිටිය ප්‍රදේශයෙන්. බලපිටිය ආදාදොළ පන්සලපාර ප්‍රදේශයේ මාවතක වයෝවෘද්ධ කාන්තාවක් සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අසනීප තත්ත්වයේ සිටි එම මව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. මෙම කාන්තාව පිළිබඳ කිසිදු තොරතුරක් මේ වනතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැති බවයි පොලිසිය සඳහන් කරන්නේ. වැලවාය මොනරාගල මාර්ගය ඇති ආනපල්ලම කනිෂ්ඨ විද්‍යාලයට අද උදෑසන කාලයේ වනාලියෙකු කඩාවැදී තිබෙනවා. මෙම වනාලියා අලිවැඩ කඩා ගම්වැදී ඇත්තේ ඊ රාත්‍රියේ. එම අලියා අද උදෑසන විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ ක්‍රීඩා පුහුණු වීමවල නිරත වෙමින් ළමයින් කිහිප දෙනෙකු ක්‍රීඩා පිටිය සිට ඇති අතර ඔවුන් පන්ති කාමර වෙත දුව ගොස් තිබෙනවා. මෙලෙස පාසලට කඩා වැදුණු වනාලියා පැයකට ආසන්න කාලයක් විද්‍යාල භූමිය සහ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි බව වාර්තා වුණා. වනදිවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනාලියා වනාන්තරයට පළවා හැරීමට පියවර ගත්තා.
විද්‍යාල ඉදිරිපිට අලිවැටක් ඉදිකර තිබුණද එහි ක්‍රමවත් පරිදි විදුලිය ක්‍රියාත්මක නොවන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කිසිදු ගැටලුවකින් තොරව මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම තුළින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන ආකාරය තහවුරු වූ බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසත් සාලි මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පෝට්ටුව උදවිය ගිහිලා තියෙනවා ඒගොල්ලන් හදපු අර රාජපක්ෂ උන්නෑගේ එයාපෝට් එක මත්තල ගුවන්තොට බලන්න. රටේ ජනතාවට හොඳටම මතක ඇති මේකම විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ආණ්ඩුව තියෙනකොට ඒක පොඩක් බලන්න ගියාම මැරයෝ දාලා එළවපු හැටි අපි දැක්කා. දැන් මේ රජයේ යාපාලන රජයේ බලයේ ඉන්නකොට කන්ට්‍රෝල් රූම් එකේ ගිහිල්ලා හෙඩ්ෆෝන් දාගෙන ඉන්නවා, ඕබිඩෝගියේ කතා කරනවා. මේ ඔක්කොම ඡායාරූප දැන් පේන්න තියෙනවා. මේකේ මොකද ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා. ගියාලු බලන්න වී ගබඩා කරලා තියෙනවද, ගුවන්තොටුපොළ හොඳට නඩාතු කරනවද කියලා බැලුවා. බලලා කට උත්තර නැතුව රිටර්න් ආපු එක තමයි අපි දැක්කේ. රැකියා වෙළඳපළ සඳහා තරුණ පිරිස් යොමු කිරීමට අද පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණවත් නැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපේ අධ්‍යාපන ක්‍රමය නූතනත්වයට බර ක්‍රමයක් නෙමෙයි. අපේ අධ්‍යාපන ක්‍රමය රැකියා සැපයීමට බර වෙච්ච ක්‍රමයක් නෙවෙයි. 100%ක් පුහුණු වෙච්ච තරුණ පරපුරක් අපිට ඇති කරන්න බෑ ඒ සම්ප්‍රදායකය අධ්‍යාපන ක්‍රමය තුලින්. ඒකයි අපි ඒක වෙනස් කරන්න හදන්නේ. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ගවල පොලිස් නිලධාරීන්ට සමාන රුව සහිත ආකෘති තැබීමට පුත්තලම පොලිසියේ රථවාහන අංශය පියවරගෙන තිබෙනවා. පුත්තලම පොලිස් කොට්ටහසේ අනතුරු බහුල ප්‍රදේශවල මෙවන විටත් එම පොලිස් රුව සහිත ආකෘති පිහිටුවා තිබෙනවා. වේග මීටරය අතතිව රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රුව මෙලෙස ප්‍රදර්ශනය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මෙම දර්ශනය දුටු සැනින් රියදුරන් වාහන වේගය පාලනය කරන බවට පසුගිය කාලය තුළ කළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි පුත්තලම පොලිසිය පවසන්නේ. මෙම ආකෘති විවිධ ස්ථානවලට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්. බිබිල නිල්ගෙල රක්ෂිතයේ පුවක් පැලේ ප්‍රදේශයේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් අක්කර 100ක් පමණ විනාශයට පත්ව තිබෙනවා. නිල්ගල ඖෂධීය වනරක්ෂිත කලාපයේ ගින්න හටගෙන තිබෙන්නේ. ඒ හේතුවෙන් අරලු, නෙල්ලි ඇතුළු ඖෂධීය ගස් මෙන්ම කළුවර බුරුත වැනි වටිනා ගස් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. වනසතුන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කළුතර මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 10ක්, අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, වාහන නතර කිරීම ඇතුළු සියලු පහසුකම් වලින් යුක්තව ගොඩනැගිල්ල ඉදිකෙරෙනවා. වලපනේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉදිකළ නව පන්තිකාමර ගොඩනැගිල්ල රාජමාත්‍ය වී රාධාකෘෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 31ක්. දෙදහස් 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල විබඩිවිය වෙන www.donates.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි. සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දිනේ තැපැල් කිරීමට නියමිතයි. තාක්ෂණ විභාගය සඳහා 158,805 දෙනෙකු පෙනී සිටියා. ඉන් 150,005 දෙනෙකු එම විභාගයෙන් සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිරෙන් පස්පව් දුරලමු සෞඛ්‍ය ප්‍රවර්ධන සමාජ අලෙවිකරණ වැඩසටහන ලබන 20 වනදා ආරම්භ වනවා. කොළඹ නව නගරශාලාව හා විහාර මාදේවි එලිමහන් රංගපීඨය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කෙරුණා.
ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නේ ඩෙංගු ප්‍රශ්නේ. හැබැයි ඩෙංගු ගැන ඕකෝම විස්තර කියලා දෙන්න ඕනම කෙනෙකුට පුළුවන් මේ බස්නාහිර පළාත ඉන්න. නමුත් චර්යාත්මක වේ වෙනස ඇති කළ මදුරු බොන ස්ථාන අඩු කරගන්න ක්‍රියාත්මක වෙන එකේ ගැටලුවක් තියෙන එකයි ඩෙංගු පැතිරෙන්නේ. අපි මේ කරන්න යන කර්තව්‍යයෙන් මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන චර්යාවත් විනාශ කරගන්න පුළුවන් වෙයි කියලා. අපි හිතන්නේ එක වැඩසටහන දෙකක් කරලා ඉවර කරන්න මේ මේ ලෙඩ රෝගත් අපි බලන්නේ පාලනය කරලා සෞඛ්‍ය ප්‍රවාදනය කරන්න. ඒ තමයි මූලික සංකල්පය. පල්ලත්තර පුරාණ මහා විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය හීනටි හතමුණේ ධර්මකීර්ති ශ්‍රී ඥානවාස ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද සිදු කිරීමට නියමිතයි. කන්දපටපත්තු ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ඇතුළු දුර කිහිපයක් තරමින් උන්වහන්සේ ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් සිදු කළා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පල්ලත්තර පුරාණ රජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංවිධානය කළ මාධ්‍යමක් කොළඹදී පැවැතුණා. වෙළඳ ප්‍රතිපත්ති ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ එම සංගමේ සමාජිකින් මෙහිදී අදහස් පළ කළා. මාර්ග ආරක්ෂාව සහ මාර්ග ආපදා පිළිබඳ පාසල් සිසුන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ උඩුගම්පොළ සෙන්රත් පරණවිතාන විද්‍යාලයේදී පැවැතුණා. ප්‍රදේශයේ පාසල් කීපයක දරුදරියන් ඊට සහභාගී වුණා. සෙන්රත් පරණවිතාන විදුහලේ විදුහල්පති ඒ ජයති සමාත ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාරක ඒකකයේ මෙහිවීමෙන් මාර්ගම අපේක්ෂා රෝහල සඳහා ඖෂධ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. රුපියල් ලක්ෂ 10ක් වටිනා ඖෂධ මෙහිදී පිරණ වුණා. අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකොල සූරිය මහතා විත ඖෂධ භාරතීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලී ද සිල්වා මහතා තෙන් සිදු කෙරුණා. අපේක්ෂා රෝහලේ නේවාසික ළමයින් සඳහා ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnnews.lk විපණිවිය වෙත පිවිසෙන්න. පසවරු 2 සිට ITN පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.